සිවිල් දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සෑම ළමයෙකුටම ලැබිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් අවධාරණය කර තිබෙනවා. දෙමාපියන්ගේ නිත්‍යානුකූල බහරකරුවන්ගේ හෝ වෙනත් අයෙකුගේ රැකවරණයෙහි සිටින ළමයෙකු ලිංගික අපයෝජනයේද ඇතුළුව සියලුමාකාරයේ ශාරීරික හෝ මානසික පීඩාවන්ට ලක්නු කළ යුතුයි. එහෙත් ළමයින් විශාල පිරිසක් ශාරීරික දඩුවම් ඇතුළු අපයෝජනවලට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙනවා. පාසල්වල ශාරීරික දඬුවම් ලබාදීමද ඇතුළුව ළමයින් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවීම වැළැක්වීමට පවතින නීති ප්‍රමාණවත් නොවීම හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ළමයින්ට සියලුමාකාරයේ දඬුවම් පැමිණවීම තහනම් කරමින් දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. මෙතර මිරිස සමුද්‍රීය කලාපේ ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුගත නිල් දජ වෙරළ කලාපයක් හා සමුද්‍රීය වනජීවී අභිභූමියක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඉන්දියන් ණය අරමුදල් යටතේ. එසේම කරීනකර් බෝට්ටු අංගනේද ඉන්දිය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඊට අදාළ ගෙවිසුමට අත්සන් තැබීමටද කැබිනට් අනුමැතිය හිමිබුණා. ශ්‍රී ලංකාව හා කසක්ස්ථානය අතර සතියකට ගුවන්කමන් පාර හතක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊට අදාළ ගෙවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිබුණා. රාජ්‍යතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි අයට වීසා නොමැතිව රුවන්ඩාවට යාම සඳහා ගිවිසුම්කට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. දින 30ක් සඳහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමයි මේ යටතේ සිදුවන්නේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත් කැටුම්පත සංශෝධනය කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව සකස් කළ නව පනත් කැටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිබුණා.